අපි නැවතත් පරොති රම ප හ හ ි ස් ප පෙට ැ පෙටි හැ පා ොම කියන ලිපිනයට ලියන්න පුුවන්. ඒකම විශේෂයෙන්ම අපේ අ ප්‍රධාන සසාකච්ඡාවට අපි. ඉන්න ගම ඔබට මිශේෂන් සඳහන් කරන්න ඕනේ අපි මේ වැට සඳහන පිළිබඳව ඔබට යම්කිසිආකාරෙක බලහත් කාරයක් යොමු කරන්න උත්හ කරන්න ඔබ අපේ පහුගේ වැට සඳහන් පිරික්ෂුවොත් හිතවතුන අපි කොහවත් අපේ මේ YouTube ජනල් සස්ක්‍රයි කරන්නවත් කියලා කියන්න මොකද අපිට ඉතිහාසය ඔබට බලෙන් පවන්න බෑ අපේ අක්මුල් ඔබ අපිත් එකතු වෙලා සොයාගෙනයන්න්න ඕනේ ඉති ඇත්තරම අපේ නාලිකාවන් සබස්කරයිබ් කරල තිබොත් ඔබට පහසුවෙන්ම සඳුදා මේ වැඩසරහන රාත්වී නමය වෙන කොටන්තර්ජාලයට YouTubeබෙටතු හම ඔබට ඒ පිළිබඳව දන්යි ඒ වෙනමකාරන හැබයි අප හොබ හොඳට ොහොල බලන්න අපි කොහෙවත් අපේ මේ වැටසරහන සබ්ග්‍රයි් කරන්නවත් කියල කියන්න. හැබැ අපි එක ඉල්ලිීමක් කරනවා මේ වැඩසහන තවත් හෙළේකුට තවත් ශ්‍රී ලාංකිකයකුට දැන ගැනීමට සලස්සන්න ඒක ඔබ මේ රටට කරන ලොකු පිනක් ඔබේ යුතුකමක් ටු කරා වගේ වෙයි. අපි අපේ අද සාකච්චාවට පිරිසමු ප්‍රශ්නත්ස වැැසි වස නො ඉදින් තරාවෙන් එප අපි යන ගමම්මාර්ගේ අපිටඒ ප්‍රශන මුුණ ගෑන තැන්ගවලද අප ප්‍රශ්න කතා බා කරනවා. ඇත්තම නුවන් ප්‍රශ්නයක් කොහොමතත් අපට පහුගේ සති ගලන්තේ නීතික් චමහත්මක් දැක ඔබටත් ලියලවෙල බ හෝ දෙම හිතනවා ඒක අපි ඔබ කියවනං එක හොඳයි කියලයි පනිවිඩේ මොකද අපි මේ වැඩසටහන කොයි විදිහටද සමාජයට බලපාල තියන්නේ කියන එක පිළිබඳවත් යම් කිසි විදිහ හැඟීමක් අපේ හිතවත් ශ්‍රාවක ප්‍රජාවට ලබා දෙන්නවනම් හොඳයි මොකද අපි නිතරම කියන්නේ අපේ මේ වැඩසටහනේ තියනවාය ணங்க අரமුණ තමයි ஸ்ීலாட்டு ජති குல கோත්‍ර ஒ மමத்த කலதால ஸ்ීலா கட்டுේ ඉතිහාසගන ඇல்මක් ඇතිக்கරலாம் மாතෘபூமிයට තිෙන பிரேம ඇතිකරලීම තමයිේ තින ඒකාය අரமண பරිபாාහිර කිසි மரமணක් නෑக்க කියවල තිෙන.ඒ අපේ වචනවලට විතර சீமா வච්ச்ச දෙයක් නෙමයි. මේ අපට ස්්‍රාවකකෝ ලියලයිවල තියෙන දේවල් ක කියව් මට තේරෙනවාක මල්පල්ල ගැන්වීමක් වෙලා තියෙනවායි කියලා. ඉතින්ඒ එලා එංගලන්තේ ලන්ඩුවර ජීවත්වෙන නීතිීක්්චි මහත්මයෙක් තුගේ නම්ම හොලා කියන්න ම මෝ හා මෝසා මහත් මෙයා මේ මාජාරතු මටත් මටත් ඔබට පිහිනවනං මේ දවසට ඊමල් දහයකට වැඩිය ලැබෙනවා. හිදිං ඒවාපි පුළුවන් විදිහට මම කියවනා මම රිප්ලයි කරනවා සවත් එහෙමයි මේ අමසමහත්මයගේ දීර්ග ඊමේලයේ තිබුණේ එතුමට ඉතිහාස කියන විෂේ තන දිරවුව නැතිය එකක් හැබැයි එඒතුමා ඉතිහාස මහවංශේම වර්ෂන්ස් කීපයක් හරෙනන ලයිප්‍රී කියලගේ බව එතුමා ලියල තිබුණ එතුමාට කිසිම හැඟීමක් තිබුුණෑ ඉතිහාසේ ගැන නමුත් අහම්බෙෙන් මේ වැඩසට හන අහන්ඩ ලැබුණා මේ දැ එතුමාගේ පුස්තකාලේ පොත් ගණනාවක්ම තියනොයි කියලා ඉතිහාසේ ගැන මම පුදුමාකාර විදිහටම ඉතිහාසට දැන්ක් බැඳිල ඉන්න වාය අක්ඩව එක කියවනොය කියලා ඉතිබි ඉතාමස්තුතිවන්ත වෙනවා අනුදධාම සමහත්මට තුමා නීතිඥ්‍යවරයෙක් ඇතුමා ලන්ඩන්නුවර ජීවත් වෙන්නේ ඉතිං ඒවගේ පරිනත පුද්ගලයෝ රටේ ඉතිහහාසේ ගැන මේ කතා කරන අපි වැඩස හන ගන මේ නවන් මින්යමුආමසා uk ඇම ලෝය පයිහ ්‍රබව් එක තම පටන්ගරන තින්න ඉතින් එති හට දීර්ග ඊමේල් හැකිවර තියෙනවා ඉති ඔතුමාට බොහොම ස්තුතියි ඒම ලින්ක්ස් වගේෙකුත් අපිට මේ එවල තියෙනවා අපට පරිහරණය කරන්න කියලා. ඉතින් ඇත්වශයම අපිට ඒ වෙන සැති කරන්න පුළුවන් වීම අපිට ලොකු දහිරයක්ැපි සතුලට පත්වෙනවා මේ අනුරුද්ද අපේ නීතික්ෂතුමා අපටඒවල තියෙන පණවිට ඒහා සමාන පණිවිට ගණ නාවක් ඒවගේ අප හිතවත් ශ්‍රීලාංක පුෘතිකව නොක කරටවල්ල ඉදල අපට එල තියෙනවා ඒකම නොව නොවසරුවස අපේ ඔබ YouTubeු නාලිකාවට පිල්සනාම අපේ කාරියාල දුරකතනය මව සබන්ධ කර ගන්න පුල දුරතනය අපි පල කල්ලතියන ඉතිං කිස්මස් අයිලඩවල දන් එහ පැත්තේ කොට යනකම් දවසට විදේශය දුකතන නැමුතු තුනනාහරක් මට ලැබෙන ති බොෝමස්තතුතියේ අපි දරමත් කිරීම ගැන එවිත රක්නවේ අපිඒ ඇත් මෞව්බූ මාතරභූමෙන් ඇත ජීත්වෙන ඒ වෙනුවෙන් ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් අප ඉතාම නොමසුරුව මේ ඉදැනුම ෙදාගන්නට හැම වෙලාක්ම ලෑස්තිීක නැකක් මේ වෙලාව අපි අපේ හිතවත් ශ්‍රාවකෙන්ට දැනු දෙට අවශ්‍ය කතාවට ත ඉතිං නුවන්ම පටන්ගතොත් හොද ඒ කතාව අපි පහුගිය බ්‍රාස්් පරිහිද බදාද අපේ ඉස්ලාම් පැතිමඳුන් සමඟ හජජි උත්සවය සැමරුවවා ඉතින් අපේ ස්ලාම් හිතවතුනුත් මේ අපේ මුස්ලිම් මිතුරොන් විශාල ප්‍රමාණයෙකුත් අලෙමිට ිස්්‍රී වැඩසරහනත් එක්ක සම්බන්ධලා ඉන්න ඔවුන් කීප දෙනෙකුත් අපිට යොමුකරපු ප්‍රශ්නයක් තමයි මේ අපි කවද්ද ලංකාවට ආාවේ කියලා. අපිත් එක්ක ලංකාවවෙතිපිච්චේ ගණු දෙෙනුව ොකද කියෙලා මහාචාරතුමාගේ විමසන්න කියලලා මගම හලති බසටත් මංහිතන්නේ ඒම මිතුරන් හම් වෙච්වෙලාවට සහ යමුකරල තිබුණ අපි ඉතින් ඒ ගැන අද සාකච්ඡා ආරම් කරන්නයි බලාපොතු වෙන්න ඔව නුවන් ඒකත් ඉතාම වැදගත් නිමිත්තක් මොකද කෙනෙක්කුට බැහැත් මේ අර්ථදක්වඩ මේ මේ එක්තරා පැත්තකට බරවෙච්ච ඉතිහාසයක් ගැන තමයි මේ කතා කරන්න කියලා කාටොත් කියඩ බෑ මොකද අප ද්‍රවිඩ භාෂාව කතා කරන අපේ හිතවත් ව වගේමඒ වගේම ඉස්ලාම ආගම අදහන අපේ හිතවත්තුත් මේ වැඩසටහන සමඟ සමාන්තර්ගත වෙලා ආගෙන ඉන්නවා එනිසා අපි අද ඔබ කි්ව වගේම අපි අපේ ඉස්ලාම් භක්තිකයෝ වෙනුවෙන් අපේ හිතවත් සහෝදරවරු වෙනුවෙන් මේ වැඩසටහන කරඩ නිමිත්තක් හොඳ නිමිත්තක් මොකද අපී පහුගේ දවසේ හජි උත්සවත් සමරපු නිසා අපට නිමිත්තක්කර ගණ්ඩ ලේසි අපේ මුස්ලිම් ප්‍රජාව සහ ඔවුන්ගේ සබධතාවේ ඉතිහාසය කෙබඳද කියන එක ගැන අපි සාකච්ඡාවකට එළඹෙන එක මොකද අපි දන්නවා මේ සමාජය තුළ යම්යම් විදිහේ අගේ කළ නොහැකියන්දම මේ ප්‍රතික්‍රියාවන් තියනවා එතකොට එක ඇන එක් ආගම් අදහන එක්ක එෙක් භාෂාවල් කතා කරන අයදිහා සැකමුසු අන්දමින් බලන යම්යම් ගතිකතත්ත්ව තිබෙනවා. එහෙම තියෙනතා කල් අපට සමාජයක් ඉදිරියට ගෙනියන්න පුළුවන්කමක් නෑ. හිති ඒවාගේ අවස්ථාවක අපි කළයුත්තේ මේවාය තියෙන සැබෑ යිතිහාසික පසුබිම ගැන යම් කිසි දැනුවත්වීමක් කර්ඩ. එතකොට ඒ අපි කතා කරන ඒ ආගම් අදහන ඒ භාෂා කතා කරන ප්‍රජාවට වගේම ඒවා කතා නොකරන ඒයාගන්න නොහදනායටත් දැනගණ්ඩ පුළුවන් මේ මේ කතාවේ නියමානුකූල පසුබිම කුමක්ද කියනෙක් එතකොට අද අපි ඔබගේ ඉල්ලීම පරිදි අද අපි කතා කරන්නඩ නියමිත මේ මුස්ලිම් ප්‍රජාව ලංකාවේ ඔවුන්ගේ සබධතාව කොයියාකාරයටද ගොඩ නැගන්න කියෙනදේ එතකොට මේ කතාව ප්‍රටන්ගණ්ඩුවන තැනත් තියෙනවනුවන් ඉතාම දීර්ක කාලෙක ඉඳලා අපේ රටේ මේ සබධතා පවත්තපු ඉතා වැදගත් ජනකණ්ඩායමක් තමයි අරාභි ජාතිකයෝ එතකොට මේ අරාභි ජාතිකයෝ කියන වචනේ මුස්ලිම් ප්‍රජාව කියන වචනයහි පටලවා ගැනීම නොකළ යුතුයි අපසල්ලම කියණ්ඩුවන හරිද ඒකට හේතුව තමයි මී අවුරුදු දෙදාහකට එහ පැත්තේ වගේ කාලෙ ඉඳලා අරාභි ජාතිකයින් ඇත්තවශේම අරාභි කියලන මේ ඒ කාලෙ පාවිච්චිකර මධ්‍යසියාව කියන තමයි අදුන්නන්න පුළුවන්ුවෙන එකන අරාබිය කියලා එක නිශ්ිත ප්‍රදේශයක් අපට සලකන්න පුළුවන්කමක් නෑ නමුත් අරාබි භාවය කියන එකට විශාල ප්‍රදේශයක් අහුවෙන නිසා ඒ විද්‍යක්ෂ හඳුන්වන බට හිරාසියාව කියලා හි රාසියාාවෙකුහම සම්ප්‍රදායන් ගණනාවක් තියනවා. ප්‍රෂියාව තියනවා සෙසනියන් සම්ප්‍රදාය තියනවා ඔවගේ නොෙකු සම්ප්‍රදායන් තියනවා. එත කොට ලංකාවයි දැ අද මුස්ලිම් ප්‍රජාව අරාබිය සමගෙන ගනුදුනු පවත්තන්නේ එතුර මුස්ලිම් ප්‍රජාව දන්නවා මේක ආරබිය තමයි ඒගොල්ලගේ මුල් බූමිය කියලා. නම තිි දැනගත යුතුධයක්ත්තමයි ඉස්ලාම් ආගම ඉස්ලාම් ආගම කියනෙ එක ඇතිවන්නේ ක්‍රිස්තුවාර්ශය හත්වනනි සතවර්ශය. මහමත්තුමා උපදින කාලයගෙන ඉදිරියේදී කතා කරමු. එතකොට මහම්මත්තුමා වක්තුරූන් වහන්සේ කෙනෙක්හැටියට ඔහුට දිව්‍ය පණිවිඩේ ලැබිලා ඔහු මේ ධර්මය දේශනා කරන්න පටන්ගත්තට පස්සෙන ස්ලාම් කියෙලා ආගමක් හෙදෙන්නේ. හදැ ස්ලාම ආගම අධහනයටන අපි මුස්ලිම් කියලා පවිච්චි කරන්න වචනයක් මොහම්මත්තුමා මූලිකත්වය දීපු ට කලින් අ ආබ්‍රහම ඔස්සේ මේ ක්‍රිස්ටයානිි පරණග වසුමත් එක සම්බන්ධතාාවයා යුදාගම මෙහම අදහගන්නේ යතු සාාවේ පැගන් රලජන්ස්ගන් රලිජස් කලන කියන්නේ එතකට අරාභි ජාතිකයෝ තමයි ලංකාවත් එක්ක ඉතාම ඇත කාලෙකෙන්ඳලා සබඳතා පැවත්වේ කියැන්නේ මේ අරාබි කියල කියන්නේ කෙනෙක් හඩ පුළලුවන් අරාබි කියැන්නේ ඔය වැඩසටහනේ දී අරාබි කියල අදහස් කරේ සෞද අරාබියද ඕමාන්්ඩ කටාර්දම කොහෙද කියලා හනෝ හි ඇත්තව වශය අප කියන්ට තිය එන්නේ ඔය අරාබිය කියලා කියන එක සමස්ත අප තැන්න ගල්් ප්‍රදේශය කියලාැන ගල්් කල කියන්නේ හරි එතකොට ඒ සමස්ත ගල් ප්‍රදේශයම මේ අරාබී මධ්‍යාන්සිය අරාභි කියල තම ඒකාල සැලකුවේ. එකයන්නේ ඉරාණය ඉරාකය සෞධ අරාබිය එමිරේටස් කේට් බහරෙන් ඕමාන් කටාර් ඒමන් ඔයකෙන් රටවල් ලොක්කෝම ටික මධ්‍යආසියාවේ තිබුණු අරාභි රටවල් හැටියටයි ගත්තේ කොටසක් ඊජිප්තුවත් අරබි රටක් ැටට තමයි සැලකුවේ මොකද නුවන් දැන් ඔය පරණ පොත්පත් පරණ ලේඛනවලතින ඇබිසිීනිියාව කියලා ඇබිසීනිියාව කිය ඊජිප්තය කොටසකට හරි දෙතකොට මේ දැන් අද ඊජිප්ටි කෙකහ වෙනම හටි ුත් වාසියාව ක ලෙකුත්ය නොහ මේ මධ්‍ය මොනාද බටහි රාසිාව වෙස්ට නේෂයා හරි වෙස්ටේශයා කල තමයි එක සලක ආසියාවේ බටහිරකොටස එතකොට මේ මේ බටහිර ආසියාවේ සිට ශ්‍රී ලාංකාවට පැමිණි නොයකුත් අය පිළිබඳ විශේෂයෙන් වෙලින්ද පිළිබඳව නොයෙකුත් මූලාශ්‍රවල සඳහන් තිබ විශේෂෙන් ඕමාන්වල ඉඳලා ශ්‍රී ලංකාවට යාාත්‍රා කරපු නැව් ගැන සඳහන් කල තියෙන කොචරකාඩල සාමාන්‍යය මේ වගේ මලාස්රප්ට හුඟක් පේන්නේ ක්‍රිස්තුවර්ශයෙන් හය හත වගේ කාලයේද තමයි ඔට පේන්නේ මූලාස වැඩිපුර පේට තියෙන්නේ නවත් අරාි ජාත මොකද දෙකට ේතුවක්තියෙනවා මුස්ලිම්මමාාගම ඉස්ලාමාගම ප්‍රචලිත වනාට පස්සේ මේ අරාබි වෙළදාමෙත් විශාල වර්ධනයක් ඇතිවෙන්න පටන් ගත්තා ඒ හරහනේ ඉස්ලාමාගම පැතිරී ප්‍රචලිත වෙලා යන්නේෙත්. එතකොට කෙනෙකුට අහන්ඩ පුළුවන් මේක අහගෙනෙන් අපේ පාසැල් ශිශෂ්‍යෝ ඉන්න අපේ ගුරුමහත්තුර් මහත්මීන් ඉන්නවා. එතකොට ඒ අයට සහ අපේ ඉස්ලාම් භක්තික සහෝදර ප්‍රජාවයන්නවා ඒත් සවන්දෙනවා සමහරය එතකොට අපට මේ මේ තොරතුරු ඉගෙන ගන්්ඩ අපට උදව්වන මූලාසුර ගනාවක් වන එකක් අරාබි භූගෝල විද්‍යක්ෂ මතකතියාගන්න වන අරාභි ජාතිකයෝ වෙළෙන්දෝම කියල පමණක් හිතන් එපා අරාබි ලෝකයෙන් පිටත ලෝකයට දායාද කරපු ඉතාම වටිනා දේවල් තියනවා උදාහරණයක් හැටිට කියනව නම් අප අද අප අද කියනවා මිනිත්තුවට තත්පර හැටයි පෑයට මිනිත්තුු හැටයි ගෘර්තට අන්සක තුන් සය හැටයි ත හැට හැට හැටගෙලමන් කිවන මේ හයේ ගුණාකාරයක්න මේ හය ගුණාකාර පිළිබඳ පළවනිටම දකිින්ට තින්නේ කොහෙදකිලබ දන්නනද සුමේරයානු මැටිපෝරුවල හරි මේ අරාබි ලෝකයට අහිති රටක් ත ඇල්ජ්‍රා අල්ජිබ්‍රා කොහ උපදඉන්නේ ඇල්ජිබ්‍රා කියෙලා බටහිර ගත්තේ වීජ ගනිතය පළමම නිෂ්පාධනය කරේ අරාබියයේ අල්කෙම්ල් කෙමිස්ට්‍රි කියලාි ගන්න රසන විද්‍ය අල්කෙමම් කියන එකට සඳහන් වෙන්න අරාබි ලෝකයේ. ඇති අරාබි ගනිත දැ අරාබි ලක්න්න ඒන නරබිලක්ක කරන ගැන එතකොට අරාබිය කියන්න බටහිරාසියාාව සිිස්ටාචාරික තෝ තැන්නක් අප හිතන්න නරකයි මේ මේ අය මේ වෙළෙන්දුු හැටියට ඇවිල්ලා රටවලා ක්‍රමණය කරා හිජරා යුද්ධ පැවැත්තුවා එහෙම කියලා හිතනක වැරදි. ඒක ඒ අය මුළු ලෝකේටම ඥාන සම්භාරයකුත් දැනු දෙ ලෝකේ තියන පැරණම නක්ෂස්ත්‍ර ලේඛන ඇස්ෝ ලෝජිකල් ඇම නැක්ස් කියනේ තියෙන්නේ සුමේරයානු මැටිපූරුවල. එතකොට ඉරා ඉරාක්ොය යුප්‍රටිස් ටයිපුස් ගංගානිම්නේන පැත්තෙන් බැබිලන් අනිත් පැත්තෙන් සුම අනි පැත්තෙන් අක්කාඩ මේවා කේද්‍ර කරගෙන සිිස්ටාචාර ගොඩනගන්නේ. එද මේ සිිස්ථාචාර වලින් ලෝකෙට නොයෙකුත් දෙවල් දුන්නා. එයාය ඉතාම දක්ෂ අරාබි දර්ශනිකයෝ ඉන්නවා බගොල්ල වි්‍යයක්ඥෝ ඉන්නවා. කියෝ ඉවා කියෝ ඉන්නවා අපි දන්නවන අරා අරාබි කවියෝ ගැන අරාබි නිර්මාපකයෝ ගැන. හ ඕමාර්කායියාම් ගැන හරි සින්බෑඩ්ක කතා ගැන අපි දන්න ඕනේ ග අරබි නිස්ුල්ලාන්සේ ගැන තැම් බලන්ඩ මේ කතා අපේ සංස්කෘතියට කොයිතරං කාවදිල තිෙනද කියලා තැ ඒකම නිර්ණයකයක් නෙමේද. මේ අරාබි සංස්කෘතියන් සමඟ අපි ඉතාම සුහදව සමාන්තරව ගනුදනු කරා කියලා කැෑන්ඩ. මොකද ඉතිහාසේ වාර්තා වෙලා තියෙන හැටියට අරාබි වෙළෙන්දෝ ඉත්තාම හිතේශිවන්ත ඉතාම ලෙෙන්ගතු, පිතාම සෞම්ම ආකාරයට කටයුතු කරපු පිරිසක් තමයි අරාබි වෙලෙන්ද. හරි ඒයට හරි මොකද ඇ වෙළදාමිනයාවේ ති වෙළඳාපුවාපු අයි වෙළදාම එනායට ආගන්තුක සමාජයත්තක ඇන කොටා ගන්ඩ බෑනේ හරි ගුල්ලොෝ හක ඒගල පිටි ඇල ඇගුල්න් වැඩේරගන්න ගල ඩ කරගන්න ගල්ලන්ගේ ව්‍යාරි කරගණඩනේ නෑ අපිදන්වන ඉස්සර ගංවලට ඇර පෙට්ියක් කොල්ලිේ තියාගෙන නෑ. මේ ඉස්ලාම් භක්තික වෙෙන්දු මුස්ලිම් වෙළෙන්දු. අපි තමි වෙලෙන්දු කියල කොයි තර සහදව ගනුදනු කරනද කොයි තර ලෙ ගතු විදර කතා කරනත් එකගලට ව්‍යාපාරමුණු තියෙන්ට පුළුවන් ඉතික ව්‍යාපාරිකයාගේ හැටි ව්‍යාපාරමුණු තියෙන්ඩුන හරි ව්‍යාපාරිකයා වෙස්සන්තරජු කෙනෙකුණනොත් එයම ව්‍යපාරිකැයට ව්‍යාපරිකයි නැතිවට දැන් අපි පෙට්ටි ෝොලිවතියන්ඉන්න පස ජාතිකය හරි අරාභ ජාතික හරි පැත්තගින් තියමෙකස අපත් මොනව්‍යාරෙදි ඉස්ට ජිස් නැතේ ඌූ පයයාමාගර උපයමාර්ගර ජතිත්තිය නවා ව ය වැදි නෑ වැරදි නෑන. ඒටිියරග ල ට ජි තම පවිච්ික හොද හිතක කියන්නන්නේ උප මාර්ග හොඳ හිත පවිච්චිගන්න අගල කියන්නේ කෙන එක හිත දිනා ගන්නක. ඉතින් අපි ඔබ ප්‍රෂයන් අය ගැන කතාර මුොද පේශෂාව ගැන කියන්නේ පේෂයාවත් අරාිලෝකට යි ත රාන රා කියන පේෂාව කරල කිය හ ක බ බ ඒෙම පැත්ව පැත්යි යි සමස්ථ ප්‍රදේශමයිති එතකොට මේ විදිහට මේ මේ සම්බන්ධතා අපට අධ්‍යයනය කරඩ ඒ අරාභි ජාතික බූගල විද්‍යාඥ විතරදම ඉති හසක්ඥෝ ඒත් ලීපු පොත්පත් ලිපි ලේකන තිය නොේව සටහන් කරලා. විශේෂයෙන්මල් අල්බිරණි ගැන බොහෝ දෙනා අහලා තියෙනවා. ට රශී ඩුද්දීන් කියන ලේකකයා. අබු අල්ෆීඩා අබු අල්ෆීඩ කියන ලේකයා. මේගේ ඒ විශෂමල් ිරුණනි විශල් ප්‍රමාණයක් ලිවයි වගේ දේවල්. අබවල් ෆයිඩගලත්කින අ වල් ෆයිඩ කලක් කියයෙනවා ර ඇි උච්චාරණය ප්‍රශතියනේ රශීදු ුද්දීනුත්තේ විදිහයි. මේ අය අපේ රටගැන ලියලතියනවා. අපේ රට ලියලතියනවා එකැනෙකු අපේ රට ආව සමහරය. ඇවිල්ලා නික ඒගොල්ල පවිච්චි කල තියෙනන වචනගත්තොත් අපේ රට හඳුරන්ුවන්ඩ විවිධ ආකාරයි. සැරන් ඩිබ් කි වේගොල්ලු ප්‍රබේන් කිව්වේ සහෙල් දීප කියලකි වයගොල්න්ගේ ේකනොල් සිංහල දීප කියන එක සහිලාන් කියන වචනය කොල පාවිච්චි කරා හරි එත ඔය කියන විදිට අපිට වැඩිම අපේ රට වැඩිම ලස්සනම්්‍රමාණයකින් හඳුලද රාබ ර ජාතික තමයි හඳුන් ලති නිකද හේතුවයගො ඒතරන් සමී සම්බන්ධාවක් අපේ රටත් එක දැක්වා මං වැඩසටහන ඉදිරියේදී උදාහරණ කියන්න අ තැන් ජසී රතුල් යාකුත් කියලකිව ජසී රතුල් යකුත් කියලකනේ රතු ගල් දිවයින. රත්න දීප කියන වචනය ඒ පර්ෂයන් වෙළෙන්දෝ ඔයි භාෂාවෙන්කි වේ ජස්සීල් රතුල් යාගුත් කියන වචනය එදර මෙම බැලුහම මේකල කොයි තරම් මේක අපිත්තක සම්බන්තා පැදදු විශේෂෙන් අපි මැනික් ගැන මේ ගොලන් ලොකූ නන්දුව අක්තිබන කුළු බඩු යන ලොකු නන්දුව අක්තිබුණා ඉති එනිසා අරාබි වෙලෙන්දෝ ඉතාම ඇත කාලෙක ඉඳල්ලා මේ බට පෙරදික රටවල්වලට විශේෂෙන් ලංකාවටත්තාව තෙවයි අල් බිරූුණගේ වාර්තාහෙම කියවනකොට අපට පේනවා මේ මේ නැගෙනහිර රටවල්වල තිබි්ච අරාපි ජනාවාස. ද සමාරට මේ වෙල මේ වැඩසටහන හගන්න ්‍රාවකේ අපට ලියලවඩ ිට තින ය ලදු හේ වළදාමයාාවට මෙහේ ඉතින් මෙෙම හිටියේ නෑන අරම නෑ. ඒගොල් ආවේ හුළංවොලින්න්නේ. හ? මුද තියන හුලංවලින් න ුන්ල මෝටරතති ුුණන්නෑනේ එතට මේ හළඟක් ආවම එක පැත්තකට හමන හුළඟක් ආවම අනෙත් හොළ නකං ආපස්සටයන් එගුලු මේ නතරවෙලා ඉන්ඩෝනෙ එඒනිසා වෙළඳ ජනාවාස මෙහෙත්ති බූුණා විශේෂයෙන්ම තැන් ඔය අල්බිරණි සඳහන් කරන ආකාරයට මේ කොර්කාන් වෙරලේ හින්දියාවේ කොරමැන්ඩල් වෙරලේ මාලදිවෙයිනේ ශ්‍රී ලංකාවේ මොහුදු බඩ පලත්වල මේ විශේෂයෙන්ම ඉස්ලාම් භති ඉස්ලාම් භක්තිකය ුන මේ ඒ වෙනකොට පගාන් මේ ආගමික අදහස්්‍ය බි්චාය ඒ අරාභි ජාතිකයිගේ ජනාවාස මේ මූද වෙරලාඉන්න දිගටම තිබුණා. එතකොට එහෙම නං අපි මේ මුස්ලිම් ප්‍රජාව ඔවුන් අරාබීයට තමයි සම්බන්ධ මුස්ලිම් ප්‍රජාවගේ ඉතිහාසේ මේරටේ ආරම්භ වෙන්නේ අරාභි ජාතිකයෙන්ගේ වෙළඳ කටයුතුත් සමඟ. එතකොට ඒ ඊට පස්සේ අපි දන්නවා හත්වනි සතවාර්ශයේදදී මොහම්මත්තුමා මේ ඉස්ලාමාගම පිළිබඳ සම්ප්‍රදාය ඇති කරනවා ඒ සම්ප්‍රදාය ඇතිකරහින් පස්සෙ තමයි මේ මුස්ලිම් කියන අනන්න්‍යතාවෙන් මේ කටයුතු සිද්ධවෙලලායන්න මුස්ලිම් වෙළෙන්දෝ කියල කියන්න ගත්තේ ඊට පස්සෙයි. එතකොට අපි දන්නවා බටහි රාසියාව පාලනයකරේ ඔය කාලිෆෆරු කියන පාලකයෝ යටත්තේ. ඉති ප්‍රධාන වශයමයි අබබාසිීද් කියන කාලිෆ්වරුයි උම්මෙයියාධ කියන කාලිෆ්වරුයි. ඒ යටත්තේ මේ වෙළඳ කටයවුතු හුඟා දියුණුුණන් අනතින් වෙළඳ ආවද අපේ රටේ මේ අරාභිජාතිකයන්ගේ පැමිණීම සනාත කරනවුන්ගේ සම්බන්ධතාව සනාත කරන්නේ මේ ලිපිලේකනවලින් පමණක් නෙමෙයි. අපට තියන පුරාවිද්‍යාත්මක සාක්ෂි ප්‍රධාන වශයෙන්ම අපට පෙන්නන්ට තියෙන සාක්්‍යයක් තමයි අරාබි රටොල්ලලින්ම් පේර්ෂියාවෙන් පුරාණ අරාබියයට අයිති රටොල්ලොලින්ම් අප රට ආනායිනය කරපු බාන්්ඩ තැ උදාරණය ැරිට කියවනගේ අපට හම්බෙල තියෙනවය සැස්සේනියන් වලං අනරවාධපුරේ ජේතව වනරාමයෙන් හම්බෙල තියෙනවාපර්ෂියන් සෙසනියන් වලං එළංගට ඉස්ලාමික් සස්සනියන් වලං මේ හම්බෙල්ල තිෙන තුර මේ සම්ප්‍රදාය මේ සැසේනියානු අධරාජ්‍යත් එක ඒ තිබිච්ච සම්බන්ධතා අපට ඉතාම පැහැදිලිව පෙන්න්න පුළුවන්කම තියනම්. එව තරක් නෙමයි මං මම සඳහන් කරා මේ අපේ රටත් සමග මේ අරාභි ජාතිකයන්ගේ සම්බන්ධතා පෙන්නුම් කරන ලිපි ලේඛන ඒවා කාලවක්වා නුත්ෙක් අපි දැන ගැනීම අවශ්‍යයි එක ලේකකෙක් ඉන්නවා සුලේමාන් කරීර් කියලා ක්‍රිස්තුවර්ශයෙන්න් අටසය පණස් එක වෙනකොට ඔහුඒ මන්ගේ ලිපි ලේකන රච්චනා කරා ඉබං සහියාර් ඔහුගේ ලිපි ලේකන ප්‍රිස්තු වර්ශයෙන් දහක් නමවැනි සතවර්ෂය ඉබං බතුූතා දා හතරවැනි සතවර්ෂය අල් බලසූරි අල් බනානේ අල් අබ්දුල්ලා මෙෝගේ ලේකනය අපට කියන්න පුල ඇති මේ වැඩසටහනේ ඔක්කෝම අපට ශන ඔන්නග අබු සහි් න අල් බිරුුණී ය ඔක්කොම මතක තිය ගෙන දැනගැන්න ඕන්න නම් අම කිව්වේ මේ වගේ විශාල ප්‍රමාණයක් ලංකාව සමඟ සම්බන්ධතාව දක්වපු ආකාරය ගැන දීර්ග වශයෙන් ලියල තියනවා ඒවගේ අපි දන්නවන සින්බෑඩ් ගැ නුවන් සිින්බෑඩ්ගේ කතාමාලාව ගන සිින්බෑඩ්ගේ කතාමාලාව තුළතියනවා ලංකාවේ ද්‍රවවය ගැන සඳහන් කරලා. රි අපි පුංචිකාලන්නේ සිින්බෑඩ්ගේ කතායිගර ගත්ත නේද. එතටඒ කතාව. න්ගට ඔය ඇරබියන් නයිටස් කියලා තියෙනවාන කතාවක්ක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඒ අල් ලයිලාවා ලයිලා කියන රාභිකෘතිය ප්‍රංසභාෂාවට පරිවර්තනය කරලා පසේ ඉංග්‍රීසියට පරිවර්තනය කළ ඇරබියන් නයිටස් කියලා මේ කතාවල්ල මේ රටවල් පිළිබඳව පෙරදික රටෝල් පිළිබඳව ඉතාම පැහැදිලියව සඳහන් කරලා තියෙන ඒරම රාිනි සල්සය කියලාගන්න රබිනි සල්ලාසය හරි නො එක් නංගුලින් ඉදිරිපත්වවෙල තියෙනවාන එතකොට මේ මම කිව්වා ය ඉරාණය ඉරාක්කය කියන එකත් අරබි රටක් හැටිය නෙතිබුණේ. ඉති ඒවයි සඳහන් කල්ල තියෙනවා දැ මෙමස පපුතමයානු මූලාශ්‍රවල මේ පෙරදික රටවල් වල සහ ඒරටවල තිබුණු වරායන් ගැන්න දැන් දිල් මුූන් කෙල වරායයක්ෙන දිල්මුන් වරා ගැෙන භාරයෙන්. මේ මෙස පපතමයානු මූලාශ්‍ර වල. ඉළට මගන් කියල වරාඇත් වනෙන මගන් කෙන ඕමාන් ඕමන්වල තින වරාය. හරි ඊළඟට ඔය මෙල්ලූ හා කියයන්. ලහ කිය ගන මේ හරපාවලදබි චවරාය එතෝට මේ වරයන්දැන් පුරාවි්‍යාත්මකොත් සොයාගතයව කාලිබංගන් ලෝතාල් වගේ තැන්වලින් මේ වරයිවල් සොයාගෙන තියෙනවාන ති එහින්දා අපට පේනවා කොයි ර කොයි තරං සංකීර්ණ ආකාරයකට මේ සම්බන්ධතා ඉතිහාසේ පුරා අපි අරගෙන ගියාද කියන කාරණය එනිසා විශේෂයෙන්ම මේ දකුණ වරාභි ජාතිකයෝ අරබියඔ රටල්ල කි්වාහම මූදට සමහරය උඩට උඩනැතියන්නේ මූදට කිිට්ුවඩ අපි කියන්නේ දුණු අරාබී කළම දකුණු අරාබී අය මෝදු ගම ගැන හොත් දක්සයි දැන් ඔන්න බල වුව තවත්තකක් මං කියන්න මේ අරාබී ජාතිකයෝ ලෝකෙට දුන්න දැනුම ගැන මේ දැනු ඔක්කොම සම්බන්ධයි මේ මේ යාත්‍රාකිරීම් එක්ක ඒ යාතාකිරීම් තිබිච නිසාන යු අපේරටාගේ දැන් අපි ගැහෝත්තම අන්තර්ජාලයේ මෝසම්සුලං සොයා ගැනීම ගම අහිත හුඟක් දන දන්නවා කිව් ගමන් කියෙන මෝසම් සුලම් හොයාගත්ත හිප්පලුස්න ග්‍රික ජාතිකය කිප්පලුස් තමයි හයාගත්තේ මෝසම් සුලං ඒක නිවැරදි අදහසන් නෙමයි මෝසම් සුලං කියන අදහස මුලින්ම තිබුණන අරාභිජාතිකය අතර අරාභි ජාතිකයන්ගේ වචනයක් තියනවා මෝසාම් මෞවසාම් කෙල කියන්නේ රිතුව කියන එක රිතුුව මොස සුල මන්නන්නේ හැමදාම මන්නෑන කාලකටන හමන්නේ එතට මේ රිතුව කියන අදහස සීසන් කියෙන අදහස කියන මෞසාම් කියන වචනේ තමයි ඔය මෝසම් කියලා එමනත්න ඉංග්‍රීසියට මොන්සූන් කියලා ආවේ එතර මේ අරාි ජාතිකය හොඳ නවකෝ ඔුන් තමයි මුලින් තරුම් ත ඔවුන් එක කොහෙවත් ග්‍රන්තාරුඩ කේ නෑ මෙහම අපි හොයාගත්ත කියලා පරෙන් පරම්පරේ දැනුමාරගෙනවා මේ දැනු මරගෙනෑ විල්ලා ඕ මෞවසාම් කියන වචනෙන් හඳන්නපුේ මෝසම් සුලන් නිසා තමයිට හැම තැනම යාාත්‍රා කරන්න පුළුවන් වනේ පසුකාලයක.ඒ වගේම පෙරිපලස් මාරිස් සෙරිත්‍රියන්සී කියන කෘතිය ගත්තොත්. ඒ පෙරිප්ලස්ගේ ක්‍රතිවල සඳහන් කල්ලතිබෙනවා මේ ඉන්දියන්සාගරයේ යාාත්‍රා කරපු අරාබි නැව්ගැෙන. එතකොට මේක ඉතාම ඉතාම ප්‍රකටයි මේ දේශ සංචාරයකයෝ මාර්ගෝප දේශකය අතර එවිතරක් නම පලිනි අපි පිලිනි ගැන කතාර දේෂ්ට පලිනී ගැන පලිනිි සඳහන් කරන අය අවස්ථාවක නුවන් ශ්‍රී ලංකාවේ තිබුණු අරාබි ජනවාස ගැන අපි ගොඩ්ඩක් ඒ කතු හේ තිය ගැ පිනි කරු අරාි ජනාවාස ගැනස මේ විරමෙන් පස කතාගනු රි හොඳයි අප විරාමයක් කරගන්න විරමයෙන් පස්සේ නැවතත් අපි අල්ලෙමින ිස්්‍රි සමඟ අප බලනකට්ටිය මෙතැනි යන් කුෙටි කොටසට.